Jadi kayak tipe pedang gitu. සුබ දවසක් ඔබ සියලු දෙනාටම අද දවසේ අපි නිදහස් උදෙසා කාන්ත ව්‍යාපාරය විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව සූදානම් කරේ එළඹෙන නොවැම්බර් 5 වෙනිදා අපි නිදහස් උදෙසා කාන්ත ව්‍යාපාරයේ පළමු සමුළුව පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සහ පොදුවේ මේ වෙලාවේ අපි කාන්තාවන් විදිහට මොනවද කරන්න ඕනි සහ ලෝකයේ සහ ලංකාව පුරාම කාන්තාවන් සම්බන්ධයෙන් මතුවලා තියෙන ප්‍රශ්නය කොයි වගේද ඒ ප්‍රශ්නය සහ අපේ සමුළුව අතර අන්තර් සම්බන්ධය මොකක්ද කියන කාරණය ඔබට පැහැදිලි කරන්න. මේ වෙලාවේ මගෙත් එක්ක මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටුව නියෝජනය කරමින් එරන්දි රණවීර සහෝදරිය, දිල්කා සුරංගනි සහෝදරිය, නිරෝෂා වික්‍රමගේ සහෝදරිය, ඊට අමතරව නදීකා දිල්රුක්ෂි සහෝදරිය සහ සිතාරා කුලරත්න සහෝදරිය. මම හේමමාලි අබේරත්න නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකාව. දැන් අපි දකිනවා විශේෂයෙන් මේ වෙලාවේ රට පුරාම සහ ලෝකයේමත් කාන්තාවන් වැඩි වශයෙන් ලෝක ආර්ථිකයට ඒ වගේම ලංකාවේ ආර්ථිකයට ලංකාවේ වෙනත් ශේෂ්ත්‍රවල දායකත්වයක් සපයමින් ඉන්න මොහොත. ඒ වගේම මේ මොහොත කියලා කියන්නේ ලෝකෙමත් ලංකාවෙත් රටවල් වශයෙන්ුත් ජනතාව අතිශය පීඩණයට සහ ඒ වගේම දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඉන්න මොහොත. එක පැත්තකින් යුදමය වටපිටාවක් ඇතුලේ පීඩාවට පත්වෙන ජනතාවක් අපිට පේනවා. ඊට අමතරව සමාජීය වශයෙන් පීඩාවට පත්වෙන ජනතාවක් අපිට පේනවා. ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් පීඩාවට පත්වෙන ජනතාවක් අපිට පේනවා. මේ සියලු තත්ත්වයන් මැද තමයි අපි නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට මෙම සමුළුව පවත්වන්නේ. අපි දන්නවා ලංකාවේ මේ වෙලාවේ විශේෂයෙන් ආර්ථික ප්‍රශ්නවලදී ඔබ අපි සියලු දෙනාම දකින ප්‍රශ්නයක් සහ අපිට දකින්න ලැබෙන දෙයක් ආර්ථික ප්‍රශ්න ඇතුලේ වැඩිපුරම පීඩාවට පත් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය වලින් හෙම්බත් වෙලා ඉන්නේ ලංකාවේ වැඩ කරන කාන්තාව. මේ වැඩ කරන කාන්තාවන්ට අමතරව විශේෂයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත්ත අය, ඊට අමතරව ලංකාවේ විවිධ ශේෂ්ත්‍රවල වැඩ කරන අය, ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන අය, ඒ වගේම විදේශ රැකියාවල නියුක්ත වෙලා ඉන්න සහෝදරියන්, ඒ වගේම අපි කාටවත් මුණ ගැහෙන්නේ නැති සහ අපි කවුරුත් හිතන්නේ නැති පිරිසක් විදිහට ඉන්න ගෘහීය කාන්තාවන් සහ පෞද්ගලිකංශය සහ රාජ්‍යංශය වැඩ කරන සහෝදරියන් අති විශාල ප්‍රමාණයක් මේ වෙලාවේ මතුවලා තියෙන ආර්ථික ප්‍රශ්න ඇතුලේ පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ පීඩණයෙන් ඔවුන්ට ගැලවෙන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සහ ඒකට අදාළ කරන මැදිහත්වීමක් කරන්න අපි දකිනවා තවමත් අපේ රටේ කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වෙලා නැහැ. මේක එක පැත්තකින් බරපතල ප්‍රශ්නයක්. මේකට සමගාමීව අපි හිතනවා කාන්තා ව්‍යාපාරයක් විදිහට අපිට තියෙන වගකීමක් ඔවුන් දේශපාලන සක්‍රීයතාවයකට කැඳවන්න. ඒකත් අපේ සමුළුවේ එක අරමුණක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සමාජීය වශයෙන් ලංකාවේ කාන්තාවන් වැඩිපුරම පීඩාවට පත් වෙලා තියෙනවා. ඔබ අපි සියලු දෙනාම දන්නවා මේ වෙලාවේ අපි කාන්තා ව්‍යාපාරයක් විදිහට අපේ දේශපාලන ක්‍රියාමාර්ග අපේ දේශපාලන මැදිහත්වීම ඇතුලේ අපි විශ්වාස කරනවා මේ සමාජ දේශපාලන ආර්ථික ප්‍රශ්න ඇතුලේ පීඩාවට පත් වෙන කාන්තාවන් කාන්තාවන් වීම නිසාම මුහුණ දෙන තවත් විශේෂ සිදුවීම් සහ පීඩාවන්ට ඔවුන් ගොදුරු වෙනවා. ඒක විශේෂ තත්ත්වයක්. මේ තත්ත්වය ඇතුලේ අපේ රටේ කාන්තාවෝ පත් වෙලා තියෙන පීඩණය ඔවුන් විශ්වාස කරනවා ඒක ඔවුන්ට පුද්ගලිකව අත්විඳින්න සිද්ධ වෙන දෙයක් කියලා. නමුත් අපි හිතනවා ඒක මේ සමාජීය ප්‍රශ්නයක්, සමාජකාරණයක්. සමාජය වෙනස් කරන්න නැතුව මේ ප්‍රශ්නට අපිට උත්තර හොයන්න බෑ කියලා.
Enisa, ඒ ප්‍රශ්නුත් වැඩිපුරම බැටකන්නේ පීඩාවටපත් වෙන්නේ ගෘහය ඇතුලේ, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාය ඇතුලේ, එහෙම නැත්නම් බස් එකේ මගතොටේදී ආයතන ඇතුලේ මේ සියලු තැන්වල පීඩාවටපත් වෙන්නේ අතිශය බහුතර ප්‍රමාණයක් කාන්තාවන්. මේකත් එක විශේෂ තත්ත්වයක්. අනිත් පැත්තෙන් ඔබ අපි දන්නවා දැන් මේ ආර්ථික ජීවිතය ඇතුලේ ලංකාවේ ආණ්ඩුව ලංකාවේ පාලකයෝ හැසිරෙන විදිහ දැන් 2024 මුල ජනවාරි මුල ඉඳලා වැට් එක වැඩි කරනවා 18%කින්. එතකොට මේ සියල්ල අපි ජන සමාජයක් විදිහට අපි හැමෝටම මුණ දෙන්න වෙන තත්ත්වයක්. එතකොට 70%කින් උද්ධමනය වැඩි වෙලා තියෙනවා. මේ සියලු තත්ත්වයන් වලදී තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන එක, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කරන එක, දරුවන්ගේ තවත් වෙනත් විශේෂ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන එක, ඔවුන් කැමති දේවල් අරන් දෙන එක, මේ සියලු දේවල් වලදී වැඩි පීඩාව වැඩි බර එන්නේ අපේ රටේ කාන්තාවන්ට. ඒ අය ගෘහණියන් විදිහට කටයුතු කරත්, ආයතන ඇතුළේ වැඩ කරන කෙනෙක් වුණත්, කර්මාන්ත ශාලාවක වැඩ කරන කෙනෙක් වුණත්, ගෙවිලියක් වුණත්, මේ කවුරු වුණත්, එහෙම නැත්නම් අපි හැමදාම දකින අපිට මුණ නොගැහෙන, අපි කතාබහට සාකච්ඡාවට ලක් නොකරන, දෛනික ජීවිතයේ තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න වැඩ කරන කාන්තාවන්, මේ සියලු දෙනාට සිද්ධ වෙනවා මේ පීඩනයේ බර කරදරන්. මේක විශේෂ තත්ත්වයක්. එතකොට අපි දකින කාරණේ තමයි මේ හැම තැනකදීම ඔවුන් පීඩාවටපත් වෙනවා. ඔවුන් මේ පීඩාවෙන් ගොඩ එන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ අතරේ ලෝක පරිමාණ මට්ටමින් අපි දකිනවා ලෝකයක් විදිහටත් විවිධ තැන්වලදී විවිධ අවස්ථාවන්වලදී මේ කියන අපි කතා කරපු ප්‍රශ්නවලදී කාන්තාවන් තමයි වැඩිපුරම පීඩාවටපත් වෙලා තියෙන්නේ. ඔබ පහුගිය දවසක දකින්න ඇති සමාජ මාධ්‍ය ජාලාවල වැඩිපුර සංසරණය වුණු වීඩියෝ එකක්. ප්‍රංශයේ එක්තරා නගරයක කළු ජාතික කාන්තාවක් නිරුවත් කරලා ප්‍රංශ ජාතිකයන් ඔවුන්ගේ ඇයගේ ශරීරයට මුත්‍රා කරනවා. එතකොට මේකට බලපාපු විශේෂ හේතුව තමයි අප්‍රිකානු සම්භවයක් සහිත මාලි දූපතේ ප්‍රංශ තානාපතිවරයා එතනින් පිටුවහල් කරන එක. එතකොට මේකට වග කියන්න සිද්ධ වුණේ, මේකට වන්දි ගෙවන්න සිද්ධ වුණේ, ඒ පරිගැනීමට ලක් වෙන්න සිද්ධ වුණේ කාන්තාවකට. ඇය මහපාරේදී එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඇය කාන්තාවක් වීම නිසා. එතකොට ඒක විශේෂ පීඩනයක්. අනිත් පැත්තෙන් ඔබ අපි සියලු දෙනාම දන්නවා ලෝකයක් කතා කරන මේ වෙලාවේ ලෝකයක අවධානය ලක් වෙලා තියෙන කාරණයක් තමයි ඊශ්‍රායෙල් පලස්තීන යුද ගැටුම. මේ යුද ගැටුම අතරෙත් ඒක තුලත් වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ කාන්තාවන්. දරුවන් අහිමිවීම, ස්වාමි පුරුෂ අහිමිවීම සහ තමන් මේ යුදවට පිටාව ඇතුලේ කාන්තාවන් වීම නිසා වෙනත් සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක සහ විශේෂයෙන් තමන්ගේ දරුවන් අහිමිවීම කියන කාරණාවේදී මේ වෙනකොට අපි දකිනවා කාන්තාවන් වැඩිපුර පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ යුද්ධය ඇතුලේ කාන්තාවන් දැනට 2000කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවලා තියෙනවා. දරුවෝ 3648කට ආසන්න ප්‍රමාණයක් මේ යුදවට පිටාව ඇතුලේ ජීවිතවලින් වන්දි ගෙවලා තියෙනවා. ඒ වගේම ඔබ අපි සියලු දෙනා දන්නවා සමහර උපදින දරුවන් නොමේරු ලදරු එකක තියෙන රෝහල්වල ඒවට ඖෂධ නැතිකම, එහෙම නැත්නම් ඒ වගේ වෙනත් පහසුකම් නැති එක, මේ සියලු තත්ත්වයන් ඇතුලේ මව්වරුන් කාන්තාවන් පීඩාවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක අපි විශ්වාස කරනවා ලෝක පරිමාණයේ සහ ලාංකීය වශයෙන් අපි හැම කෙනෙකුටම මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නයක්. කාන්තාවන් විදිහට මේකට අපි මොකද කරන්න ඕන? අපි හැමදාම නිහඬව ඉන්නවද? ඒක ලෝකයේ වෙන්න පුළුවන්, ඒක ලංකාවේ වෙන්න පුළුවන්, ඒක ගමක වෙන්න පුළුවන්, ඒක නගරයක වෙන්න පුළුවන්. අපිට පුළුවන්ද මේ තත්ත්වයන් මේ විදිහටම දරාගනිමින්, මේක විශ්වාස කරමින්, එහෙම නැත්නම් මේක පිළිගනිමින් ජීවත් වෙන්න, එහෙම නැත්නම් මේක වෙනස් කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න? මේ වෙනකොට ලංකාවේ ජනතාව විදිහට අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය බඩු මිල වැඩි වෙලා තියෙන එක, ඊට පස්සේ බදු වැඩි වෙලා තියෙන එක, ලයිට් බිල්, වතුර බිල් අපිට ගෙවා ගන්න බැරි තරම් වැඩි වෙලා තියෙන එක, දරුවන්ගේ ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙන එක, මේ සියලු දේවල් වලදී පීඩාවටපත් වෙලා පීඩාව ඉවසමින් අපිට අපි ජීවත් වෙනවාද? එහෙම නැත්නම් මේක වෙනස් කරනවා? අපි විශ්වාස කරනවා මේක අපි වෙනස් කළ යුතු කාරණයක්. ඒකේ වැඩිම පංගුව තියෙන්නේ ලංකාවේ නම් ජීවත් වෙන කාන්තාවන්ට. ජනතාවගෙන් 52% කාන්තාවන්, ඒ වගේම මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කරන ඡන්දදායකින්ගෙන් 56% කාන්තාවන්, ඔවුන්ට තමයි බලය තියෙන්නේ කියලා අපි විශ්වාස කරනවා මේ තත්ත්වය වෙනස් කරන්න. නිසා මේ තත්ත්වය වෙනස් කරන්න නම් ඔවුන් පෙරමුණ ගන්න ඕනේ. දැන් නැවත ඔවුන් මහපාරට ඇවිල්ලා තියෙනවා. තමන් මූණ දෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න තියෙන එකම විකල්පය අරගලය විතරයි කියන
ඒ අදිෂ්ඨානයට වුන් ඇවිල්ලා තියෙනවා වුන් පාරට ඇවිල්ලා තියෙනවා මෙතනින් එහා අපට ජීවිතයක් නැහැ අපේ ජීවිතේ දිනා ගන්න නම් මේ සටන් ක්‍රියාමාර්ග වලට අපි අවතීන වෙන්න ඕනේ කියලා. එතකොට මෙවැනි තත්ත්වයක් ඇතුලේ තමයි අපි නිදහස් උදෙසා කාන්ත ව්‍යාපාරයේ විදිහට අපේ පළමු සමුළුව නොවැම්බර් මාසේ 5 වෙනිදා කොළඹ පදනම් ආයතනයේදී උදේ 10ට ආරම්භ කරන්නේ. අපි කාන්ත ව්‍යාපාරයක් විදිහට අපේ දේශපාලන ගමන් මග අවුරුදු 12ක කාලයක් ගත වෙනවා. මේ අවුරුදු 12ක දේශපාලන ගමන් මග ඇතුලේ අපි කාන්ත ව්‍යාපාරයක් විදිහට මේ සමාජය ඇතුලේ අතිශය පීඩාවටපත් වෙලා ඉන්න ආර්ථික දුෂ්කරතා ඇතුලේ සමාජීය දුෂ්කරතා ඇතුලේ දේශපාලන දුෂ්කරතා ඇතුලේ ආර්ථික කොන්දේසිය ඇතුලේ පීඩාවටපත් වුණු කාන්තාවන් සංවිධානය කරනවා වගේම ආයතනවල සේවය කරන ඒ වගේම අපේ රටේ බහුතරයක් මධ්‍යම පන්තිය නියෝජනය කරන කාන්තාවන් සහ රාජ්‍යංශයේ සහ පෞද්ගලික අංශයේ වැඩ කරන සහෝදරියන් ඔවුන්ව සංවිධානය කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම අපි කරමින් හිටියා මේ අවුරුදු 12ක කාලවකවානුව ඇතුලේ ඒ වකවානුව ඇතුලේ අපි තේරුම් ගත්ත අපේ රටේ කාන්තාවන් තවදුරටත් දේශපාලන ක්‍රියාවලියකට කැඳවන්නේ නැතුව ඔවුන්ව සංවිධානය කරන්නේ නැතුව ඔවුන්ව මෙහෙයවන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙන සමාජ වෙනසක් තියෙනවා නම් මේ සමාජ වෙනස කරන්න බෑ කියලා. ඒ නිසා අපි අපේ සමුළුවේ තේමාව බවට පත් කරගෙන තියෙනවා. නොනිමි අරගලයට ක්‍රම වෙනසට කාන්තා බලයක් කියලා. නොනිමි අරගලයට ක්‍රම වෙනසට කාන්තා බලයක් කියන තේමාව යටතේ අපි නොවැම්බර් මාසේ 5 වෙනිදා කොළඹ පදනම් ආයතනයේදී අපේ සමුළුව පවත්වනවා. ඒ නිසා මේ වෙලාවේ අපේ රටේ තියෙන සහ ලෝක පරිමාණයෙන් උද්ගත වෙලා තියෙන තත්ත්වයන් වලට විරුද්ධ වෙන එක අපේ අයිතියක්. අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ කියන විශ්වාසයෙන් ඉස්සරහට එන්න වැඩ කරන්න ශක්තිමත් වෙන්න අරගල කරන්න සමත් කාන්තා බලවේගයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ කාන්තා බලවේගය ගොඩනැගීමට අවශ්‍ය කරන දේශපාලන මැදිහත් වීමක් අපි නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස කරමින් ඉන්නවා සහ ඉදිරියටත් කරනවා. ඒකේ එක් සම්දිස්ථානයක් තමයි අපි පස්වෙනිදා පවත්වන අපේ සමුළුව. ඒ නිසා අපි ලංකාවේ ජීවත් වෙන අරගලයේ විශ්වාස කරන මේ ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව අපිට අපේ විමුක්තිය අත්පත් කරගන්න බෑ කියලා විශ්වාස කරන සියලු දෙනාට සියලු සහෝදරියන්ට අපි ආරාධනා කරනවා පස්වෙනිදා කොළඹ පදනම් ආයතනයට එන්න නිදහස් උදෙසා කාන්ත ව්‍යාපාරයේ ලෙස ඔබ අප සියලු දෙනාම එකට එක්ව නොනිමි අරගලයකට ක්‍රම වෙනසට කාන්තා බලයක් ගොඩනගමු කියන පණිවිඩය අපි ඔවුන්ට ලබා දෙනවා. බොහොම ස්තුතියි. ඒක ප්‍රශ්නයක්. රාජ්‍ය සේවකයන්ට විතරක් පඩි වැඩි වෙලා වැඩක් නැහැ සහ පොදුවේ අපි දකින එක තමයි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු දෙනාට වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන මේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව අනිත් දේවල් විසඳෙනවද කියන කාරණය. දැන් මම කලින් සඳහන් කරා උද්දමනයේ 70%කින් වැඩි වෙලා තියෙනවා. එතකොට වැට් එක වැඩි කරනවා 2024 ඉඳලා 118කින් 115 තිබ්බ වැට් එක. මේ වැට් එක කියලා කියන්නේ වක්‍ර බදු. අපි ගන්න හැම පොඩි දෙයකින් මිදි කට්ටේ සිට අපි ගෙදරට අවශ්‍ය කරන ගන්න සියලුම භාණ්ඩ වලට ගහන බද්දක් තමයි බද්දට තමයි වැට් එක අයිති වෙන්නේ. එතකොට මේ ඔක්කොම ගෙවන්න වෙලා තියෙන අපේ රටේ සාමාන්‍ය ජනතාවට වැඩ කරන ජනතාවට. එතකොට වැඩ කරන ජනතාවට රුපියල් 10000කින් 20000කින් පඩි වැඩි වුණාට වැඩක් නැහැ. ඒකට සාපේක්ෂව බඩු මිල වැඩිවීම එහෙම නැත්නම් තවත් දේවල් එහෙම නැත්නම් මේ බදු මේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැතුව ඒ නිසා සාමාන්‍ය ජනතාවට සහන සලස්සන්න අවශ්‍ය කරන මැදිහත් වීමක් ආණ්ඩුව කරන්න ඕන. ඒක රාජ්‍යංශය වෙන්න පුළුවන් පෞද්ගලික අංශය වෙන්න පුළුවන්. මේ දෙකටම අයත් නොවන අපේ රටේ අතිබහුතරයක් ජනතාව ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට කවුද උත්තර දෙන්නේ කියන ප්‍රශ්නේ තමයි අපිට එන්නේ. විශේෂයෙන් දෛනික රැකියාවල නිරත වෙන අපේ රටේ සාමාන්‍ය ජනතාව දවසකට රුපියල් 2000ක් 3000ක් උපයන අපේ රටේ සාමාන්‍ය ජනතාව ඔවුන් කොහොමද ජීවත් වෙන්නේ? ලයිට් බිල් 100%කින් වැඩි වුණාට පස්සේ වතුර බිල වැඩි වුණාට පස්සේ තව දේවල් ආහාර අවශ්‍යතා වැඩි ඒ වගේ වියදම් වැඩි වුණාට පස්සේ මං කියන්නේ මේවා වැඩි වුණාට පස්සේ අපි විශ්වාස කරන්නේ නැහැ දැන් මේ වෙලාවේ රුපියල් ලක්ෂයක වැටුපක් ගන්න කෙනෙකුටවත් එදිනෙදා මාසය ඉවර වෙන්න ඒ ලක්ෂයෙන් ඒක කළමනාකරණය කරන්න පුළුවන් කියලා. ඒ නිසා ආණ්ඩුවට ඕනතරම් උත්තර තියෙයි ආණ්ඩුවට ඕනතරම් දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. නමුත් අපි විශ්වාස කරනවා තව ඉස්සරහට වැඩි ඈතක නැහැ අපේ රටේ ජනතාව අරගලයකින් මේ තත්ත්වය මේ සමාජය වෙනස් කරන්න අවශ්‍ය කරන මැදිහත් වීමක් කරනවා. ඒකට අපි හිතනවා අපේ රටේ වැඩ කරන ජනතාව පෙළගැහිය යුතුයි.